ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා සියලුම ක්‍රීඩාලෝලී හිතවතුන්ට. ඉතින් ඔබ ආදරය කරන ඔබේ ආදරණීය අඩහෝරාවයි මේ ආරම්භ කරන්නේ ස්පෝර්ට් නේෂන්. ඉතින් අද අපිත් එක්ක එකතු වෙනවා ඔබ ආදරය කරපු ක්‍රිකට් තරුවක්, එහෙම නැත්නම් අපි කිව්වොත් ක්‍රිකට් ලෙජන්ඩ් කෙනෙක්. ඔහුගේ නම තමයි ශ්‍රී ලංකාවට වේගපන්දුවෙන් දක්ෂකම් ලබා දුන්, ඒ වගේම ජයග්‍රහණ රැසක් ලබා දුන් ධම්මික ප්‍රසාද්. ඉතින් අද අපි කතා කරන්න සූදානම් ධම්මික ප්‍රසාද් එක්ක. ධම්මික ප්‍රසාද්ගේ කොහොමද ඉදිරි කටයුතු, වැඩ කටයුතු, ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තට මොනවාද තියෙන බලාපොරොත්තු, මොනවාද තියෙන ප්ලෑන්ස්, ඒ හැම දේ ගැනම අපි අද කතා කරන්න සූදානම්. ඉතින් අපි ආරම්භ කරමු මේ අඩහෝරාව ස්පෝර්ට්ස් නේෂන්. ඉතින් ධම්මික ප්‍රසාද්, තාම ෆිට්නස් තියෙනවද? අනිවාර්යම කිලෝමීටර් දෙක දිව්වොත් තාමර අනිත් කට්ටිය වගේ පොඩ්ඩක් ට්‍රැක් එකේ හති දාලා එහෙමද නැත්නම් තාම පුළුවන් දෙක කිලෝමීටර් දෙක ඒ පොඩි ගන්නට වෙලාවට දුවන්න විනාඩි 8කින් දුවලා කරන් දුවන්න පුළුවන්. ඉතින් මොකද හේතුව මේ මන් සමුගන්නට හේතුව මම දන්නේ මට ඇති කියලා හිතුණා. ඉතින් මම හැමතිස්සෙම විශ්වාස කරේ මට දැනෙනකම් මට ක්‍රීඩා කරන්න පුළුවන් සහ මට හිතේ සතුටක් ඇතිව ක්‍රීඩා කරන්න පුළුවන් නම් ඒක තමයි මං දිගටම පවත්වාගෙන යන්නේ කියලා. ඉතින් මං හිතුවා මේක තමයි හොඳම වෙලාව සමුගන්නට. මොකද හේතුව තරුණ ක්‍රීඩකයෝ වේගපන්දුවන් රසක් පහලින් බිහි වෙගෙන එනවා. ඉතින් ඔවුන් නවත්තනවට සහ ඔවුන් ඉස්සරහට අරගෙන යන්නට ඕන නම් සමු අරගෙන ඔවුන්ට ඉස්සරහට යන්නට අත්දැකීම් ලබා ගන්නට සුදුසුම අවස්ථාව මේ වෙන හින්දා ඉතින් ඒ තීරණයට එළඹුණා. ඉතින් ශාරීරික යෝග්‍යතාවයේ පෙළසින්ම පවත්වාගෙන යනවා. ස්කින් ෆෝල්ස්, ඊට පස්සේ ශාරීරික යෝග්‍යතාවේ මං හිතන්නේ ඒ පරිසාධන මට්ටම් ඒ හැම එකකින්ම මම හිතන්නේ හරියාකාරව තවමත් පවත්වාගෙන යනවා. ඉතින් තාමත් ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන්. අපි හැමෝම දකින්නේ මේ විදියට. මොකද ආබාධ තත්ත්වයෙන් පස්සේ නැවතත් ඔබ යථා තත්ත්වයට පත් වුණා. ඉතින් ඔබ බලාපොරොත්තුවෙන් හිටියා ඔබට තරගයක් ලබා දෙයි කියලා. ඇතර මං අපි දෙන්න මං හිතන්නේ මුලදිත් මේ වගේම පිළිසඳරක යෙදුණා. ඔබට මතක ඇතිනම් මම එදත් කිව්වේ මට ෆෙයාවෙල් මැච් එකක් ඕනේ නැහැ කියන එක. ඒ කියන්නේ හරියාකාරව මං ඒක උපයනව මිසක් මට අනිසි විදිහට මං ෆෙයාවෙල් මැච් එකක් ගහන්න ආසාවක් තිබ්බේ නැහැ. ඉතින් එදත් මම කිව්වේ ඒක, අදත් මම කියන්නේ ඒක. ඉතින් මම සමුගත්ත දිනෙත් මම පැවසුවේ ඒක. ඉතින් හිත සන්තෝෂයෙන් ඔලුව කෙලින් තියාගෙන ඊට පස්සේ මම පැවසූ පරිදි කොණ්ඩ කෙලින් තියාගෙන මම ක්‍රිකට් වලින් එළියට යන්නේ. ඉතින් බොහොම සන්තෝෂයි. කිසිම මම හිතන්නේ දුකක් නැහැ. ඉතින් හොඳ ක්‍රිකට් එකක් ගෑව්වා, හොඳ ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරන්නට ලැබුණා. ඉතින් ක්‍රීඩාවට ආදරය කරන ගොඩක් දෙනාගේ ආදරය දිනා ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් හිත සන්තෝෂෙන් තමයි එළියට යන්නේ. ඒ හිත සන්තෝෂෙන් එළියට ගියාට මේ අපි වගේ ප්‍රේක්ෂකයින්ට, අපි වගේ ක්‍රීඩාවට ආදරය කරන කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නේ, ඉතමත් හොඳින් ක්‍රීඩා කරලත් තරඟ ලබා නොදුන්නේ ඇයි අවසාන කාලයේදී? මම හිතන්නේ මේක සමහර වෙලාවට ක්‍රීඩාවේ ස්වභාවය. අපි වයසට යනවා. නමුත් වැරදි මම හිතන්නේ අනිත් රටවල් වගේ නෙමෙයි, අපේ ආකල්ප ගොඩක් වෙනස්. මම හිතන්නේ වයස අවුරුදු 35 පැනනට පස්සේ අපි නාකී කියනවා, වයසයි කියනවා. හැබැයි මේකේ ක්‍රීඩාව ඔබ වයසට යන්නේ ඔබගේ ශාරීරික යෝග්‍යතාවේ ඔබ නිසි පරිදි පවත්වා නොගත්තොත් විතරයි ඔබ වයසට යන්නේ. හැබැයි ඔබ වයස අවුරුදු 40ක් වුණත්, 45ක් වුණත් ඔබගේ ශාරීරික යෝග්‍යතාවය මේ ක්‍රීඩාවට ඔබිනාකාරයෙන් ඔබ පවත්වාගෙන යනවා නම් මම හිතන්නේ ඔබ කිසිම විටක වයස නැහැ. මොකද හේතුව ඔබට තරුණ ක්‍රීඩකයන් හා උරෙන් උර ගැටෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවා නම්, ඔබගේ දක්ෂතාවයන් අතර ඔබ ඉන්නවා නම් මම හිතන්නේ ඒක මම හිතන්නේ ක්‍රීඩාවේ වයස බලපානවයි කියලා තමන්ගේ දක්ෂතාවයන් දක්වන එකට. ඉතින් අපේ ඔය තියෙන මානසික මට්ටම බිඳින්නට ඕන ඉස්සෙල්ලාම හැමෝන්ටම මම හිතන්නේ වයස 35 වෙද්දී අපි විශ්‍රාම සුවයෙන් අත්විඳිනවා වගේ මේ හැඟීමක් හැමෝන්ටම ඇවිල්ලා තියෙන නිසා දැනෙන්නේ. ඉතින් මම හිතනවා මෙතනින් එහාට යන්නට නම් අපි වයස අවුරුදු 30 35 කියන්නේ ක්‍රීඩකෙක් විදිහට අපගේ අත්දැකීම් එක්ක අපි පරිණත වෙන කාලේ. හැබැයි 35න් එහාට ගියාට පස්සේ ඔබගේ ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන ඔබ දක්ෂතාවයන් අතර ඉන්නවා නම් තරුණ ක්‍රීඩකයන් හා උරෙන් උර ගැටලා ඔවුන්ගේ තමන්ගේ අත්දැකීම් බෙදාගෙන කණ්ඩායමේ ක්‍රීඩා කරන්නට පුළුවන් නම් මා ඔබ නිකන් හිතන්න කණ්ඩායමේ සිටින අනිකුත් තරුණ ක්‍රීඩකයන්ට ඔබෙන් ලබාගත හැකි දේවල් මොනවද? ඉතින් අපි ඒ මානසික අපි හිතන ආකාරයේ ඒ මානසික මට්ටම නැති කළ ගත යුතුයි.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තට ඩොමෙස්ටික් තාම් ප්ලේ කරනවා. ඩොමෙස්ටික් වලින් සමුගන්න කාලයක් තියෙනවද නැත්නම් එහෙම බලාපොරොත්තුවක් තියෙනවද? නෑ. මොකද මම ජාත්‍යන්තර පිටියෙන් විතරයි සමුදුන්නේ. ජාත්‍යන්තර පිටියට විතරයි. ඉතින් දේශීය තරඟ බිමට මම තව අවුරුදු 3-4ක් ක්‍රීඩා කරනවා. ඉතින් මේ වයස කියන එක බැරියර් එකක් නෙමෙයි කියලා මම හැමෝන්ට පෙන්නනවා. ඉතින් සහ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීම තුළින් ඔබට කළ හැකි දේවල් සහ ක්‍රීඩා වේග පන්දාවන්නේ හැමෝම කියනවා 35ක් 37ක් එද්දී ක්‍රීඩකෙක් ඉවරයි කියලා. වේග පන්දාවන්නේගේ කාලය ඉවරයි එක්ස්පයර් වෙනවා කියලා. ඒක මම බොරුවක් බවට පත් කරන්නට යන්නේ. ඉතින් ඉදිරි කාලය තුළ දේශීය තරඟ බිමේ උරින් උර ගැටලා ඔය තරුණ ක්‍රීඩකයන් සමග මම පෙන්වන්නට ලෑස්ති වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියන එක. ඒ අභියෝගය බාර අරගෙන ක්‍රීඩා කරනවද? මම මගේ ජීවිතේ මම හැමතිස්සෙම අභියෝග වලට මුහුණ දීපු මිනිස්සෙක්. සහ හැමතිස්සෙම මම අභියෝගත් එක්ක ක්‍රීඩාවේ නියැලෙන කෙනෙක්. ඉතින් අපි දෙන්න හැමතිස්සෙම කතා කර පළවෙනි අපේ මාධ්‍ය හමුවේදීත් සර්ජරිස් 3ක් කරලා එන 4ක් දාපු අතේ ඔක්කොම බැහැයි කියලා කියද්දි ක්‍රීඩා කරන්න මම ඒක බොරුවක් කළා. ඉතින් නැවතත් මම වේගෙන් පන්දුවන්නට හැකියාවක් ලැබුණා. නැවතත් මම සුපුරුදු රිද්මයට ආවා. ඉතින් මට හිතුණ හින්දා මම සමුගත්තා. ඉතින් හැබැයි මම කිසිම කෙනෙක් මම කාටවත් අභියෝග කරන්න යන්නේ නැහැ. මොකද මට හැමතිස්සෙම මම හිතන විදිහට අභියෝගය මම කාවත් මාත් එක්ක කිසිම වෙලාවක සංසන්දනය කරන්නට යන්නේ නැහැ. මොකද මම ක්‍රිකට් ගහන කාලෙත් කළේ ඒක, අදත් කරන්නේ ඒක, හෙටත් කරන්නේ ඒක. මම මගේ දක්ෂතාවයන් උපරිම මට්ටමට ගෙනියන්න, අද ඉන්න මට්ටමට වඩා මම සංසන්දනය කරන්නේ මාව, හෙට මම කොතනටද යන්න ඕනයි කියන. ඉතින් අභියෝගයේ තියෙන මාත් එක්කමයි ඒ අභියෝගය ජයගෙන අවුරුදු 3-4ක් දේශීය තරඟ බිමේ ක්‍රීඩා කරලා මට පුළුවන් උපරිම තරුණ ක්‍රීඩකයන් ඉස්සරහට ගෙනියන්න උදව් කරන්න පුළුවන් කොහොමද මේ ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඒ දේට දායක වෙන්නට තමයි මම මේ තීරණය ගත්තේ. අපි මුලට එමු. ඉවලුෂන් එක ගැන කතා කරමු. ක්‍රිකට් වලට ආවේ කොයි විදියටද? මේ තාක් දුරට ක්‍රිකට් කොයි විදියටද දැක්කේ? කොයි විදියටද ගැහුවේ? අවුරුදු 8 ක්‍රිකට් ආරම්භ කරලා කනානේ දෙවමසනත් විද්‍යාලයෙන් තමයි ක්‍රිකට් ආරම්භ කළේ. ඉතින් එහි සිටපු සියලුම පුහුණුකරුවන්, සියලුම විදුහල්පතිවරුන්, සියලුම ගුරුවරුන්, සියලුම දෙනා මට උදව් කරපු මම හිතන්නේ ග්‍රවුන්ඩ් බෝයිස්ලත් එක්ක ඉඳලා මයිනර් ස්ටාෆ් එකේ ඉඳලා හැමෝන්ටම මාත් එක්ක ක්‍රීඩා කරපු මගේ සගයන්, මගේ පන්තියේ මිතුරන්, මගේ ඉස්කෝලේ සියලුම දෙනාට මම විශේෂ ස්තුතියක් පුද කරන්නට ඕන. ඔවුන් තමයි මම හිතන්නේ ප්‍රථම සම්දිස්ථානේ නැත්නම් අඩිතාලම දමන්නට මට උදව් වෙන්නේ මගේ පාසල තුලින්. ඉන් පස්සේ යෝන් ලෝක කුසලානයට සහභාගී වෙලා එංගලන්තේ බලාපිටත් වෙනවා ශිෂ්‍යත්වය සඳහා මාස පහක ශිෂ්‍යත්වයකින් පසුව මම නැවතත් SSC කණ්ඩායමට සම්බන්ධ වෙනවා. SSC කණ්ඩායම හරහා 2004 වසරේ මම ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරනවා. ඒ මගින් තමයි මගේ ක්‍රිකට් ආරම්භ වෙන්නේ 2021 දක්වා. ගිවිසුම් ගත වෙන්නේ 2004 ඉඳලා 2001, 2010, 2001 තමයි මුල්වරට ක්‍රිකට් බෝඩ් එකට පානගන්නේ, පිය තබන්නේ. ඉතින් එතනින් පටන් ගත්ත ගමන 2021 මේ වනතුරු නිමා කරන තුරු මම ශ්‍රී ලංකා ක්‍රිකට් එක කිවිසුම් ගත වෙලා හිටියේ. ඉතින් මම හිතන්නේ ඕක තමයි මගේ ගමන සහ මම ආදරයෙන් මම හිතන්නේ පොඩි කාලේ ඉඳලම සිහින මැව්වේ ශ්‍රී ලංකා පෙළ නියෝජනය කරන්නට. මගේ ආශාව මල් පල ගන්නට සපුරා ගන්නට අවස්ථාවක් ලැබුණා. ඉතින් ඉතාමත් සන්තෝෂයි මං හැරිලා බලද්දි මං ආපු ගමන. අනිවාර්යයෙන්ම පළවෙනි කෝල් එක, එහෙම නැත්නම් පළවෙනි ඇමතුම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්න කියලා ලැබෙද්දි කොයි වගේ හැඟීමද දැනුනේ? මොනාද ඒ වෙලාවේ කර කර හිටියේ? ඇත්තරම 2001 මම පකිස්තාන සංචාරයේ යෝන් කණ්ඩායම නියෝජනය කරලා මම ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා ඊට පස්සේ මම මගේ ග්‍රවුන්ඩ් එකේ නැත්නම් මගේ ගමේ ජයශ්‍රී ග්‍රවුන්ඩ් එක කියලා මං කියන්නේ, අපි කියන්නේ. ඒ ජයශ්‍රී ග්‍රවුන්ඩ් එකේ දුව දුව ඉද්දි තමයි මට ඇමතුම එන්නේ අපේ මාම කෙනෙක් කරා යෝන් ලෝක කුසලානයට තේරලයි කියලා. මම දුවන එක නවත්තල ඉක්මනට ගෙදර දුවනවා. අම්මට කියන්න, අම්මටයි තාත්තටයි මේ සුභ ආරංචිය ගන්න. ඔය පළවෙනි අවස්ථාව මම යෝන් ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ 2006 මට ගෙදරට ක්‍රිකට් බෝඩ් එක හරහා මගේ තාත්තගේ යාළුවෙක්ගේ දුවෙක් එවකට මම දැන් මෙහි සේවය කරනවා ක්‍රිකට් බෝඩ් එකේ.
ඇය මාර්ගෙන් ඒ පණිවිඩේ මගේ තාත්තට දන්වනවා. ඉතින් තාත්තයි අම්මයි තමයි මට දැනුම් දෙන්නේ. ඉතින් මම හිතන්නේ හිතා ගන්න බැරි සතුටක් ආයේ. මොකද ජීවිත කාලෙම පොඩි කාලේ ඉඳලම දැකපු සිහිනය මල්පල ගන්නුණා සහ යථාර්ථයක් බවට පත් වෙන්න යන්නේ කියලා හිතා ගන්න බැරි වුණා. වයිට් බයද කියන ප්‍රශ්නෙට උත්තරේ එක්කෙනෙක් කලින් කියනවා අනිත් එක්කෙනා කියන්නේ නැහැ. හැබැයි මේ රෙස්පෙක්ට් එක ආදරය ඇතුලේ හෙන බයක් තියෙනවා. ක්‍රීඩාවෙන් සමුගත්තේ කලකිරීමකින්ද කෙලින් උත්තරයක් දෙන්න? අනේ නෑ. කිසිම කලකිරීමක් නෑ. මොකද හේතුව සමහරු ගොඩක් ක්‍රිකටර්ස්ලා කලකිරීමෙන් සමුගන්නේ. මම කිසිම කලකිරීමක් නෑ. පුදුමාකාර සන්තෝෂයකින් රිටයර් වුණේ. මොකද හේතුව ඒකට මූලිකම හේතුව තමයි මම ක්‍රිකට් ක්‍රීඩාව හින්දා තමයි මෙතන ඉන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඒකට මම ගෞරව පූර්වකව ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් නැත්තම් අද මම නෑ ධම්මික ප්‍රසාද් කෙනෙක් නෑ. හැබැයි මට මම ගහන කාලේ මම ලංකාව වෙනුවෙන් මට පුළුවන් මගේ උපරිමේ මම කළා. ඉතින් මම හරිම සන්තෝෂයි. මම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දායක වෙච්ච අවස්ථාවන් වලට සහ සොඳුරු අතීතයක් තියෙනවා, මට මතකයන් තියෙනවා. ඉතින් ඒ හරහා මම පුදුමාකාර විදිහට තෘප්තියක් ලබනවා. ඉන් පස්සේ මම ආබාධ වලින් පස්සේ ඇවිල්ලා මම නැවතත් කණ්ඩායමට 100%ක් දෙන්න නැත්නම් නැවතත් මගේ ස්ථානය ලබා ගන්නට මම ෆයිට් කරලා මට අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි මම දන්නවා, මගේ හිත දන්නවා මම මේ සඳහා 100%ක් කැපුණයි කියන එක සහ මම ගිව් අප් කරේ නැහැයි කියන එක මම දන්නවා. ඉතින් මම ඒ සන්තෝෂයත් එක්ක තමයි ඇත්තටම සමුගන්නේ. කිසිම වෙලාවක මගේ ජීවිතේ ඒ කියන්නේ රිග්‍රෙට්ස් නැහැ. ක්‍රීඩා පිටියේදී ශාන්ත් ශර්මා එක්ක වෙච්ච සිදුවීම සෑහෙන ප්‍රසිද්ධයි. එවුනාට මේක ඇත්ත කතාවක් ඇතුළාන්තයක් තියෙනවා අපි දකින්නට වඩා. මොකද එදා ඇත්තටම වුණේ? මේ ගැටුමට මුල රංගන හේරක්. මොකද හේතුව ගාල්ල ටෙස්ට් මැච් එකේදී මෙයත් එක්ක තමයි බහින් බස් වීම වෙලා මේ මාත් එක්ක අපි දෙන්න තමයි හරිම කිට්ටු. මම රංගන හේරත් චන්දි ගොඩක් ටෙස්ට් මැචස් ගහද්දී අපි ගොඩක් ක්‍රිකට් ගැන කතා කරනවා සහ අපි හැමතිස්සෙම මොනවද කරන්න කියන එක ප්ලෑන් කරන එන්ජි අපි කට්ටිය එකතු වෙලා මොනවද කරන්න කියන එක අපි හැමතිස්සෙම ප්ලෑන් කරනවා. ඉතින් එදා අවුට් වෙලා ඇවිල්ලා දැන් රෑ කෑම කන ගමන් හේරට ෆුල් ඒ කියන්නේ හරි අමාරුයි මේක දරාගෙන ඉන්න. මගේ ජීවිතේ මට මෙහෙම වෙලා නැහැ, මට බැන්න ගම්මා මෙහෙම වෙලා කිව්වා. ඊට පස්සේ මමත් ඕක ඔළුවේ දාගෙනම හිටියේ, ඔළුවේ තියාගෙනම හිටියේ. කොහොම හරි අපි දෙවෙනි ටෙස්ට් තරඟයට ආවා. තුන්වෙනි ටෙස්ට් තරඟයට මෙහෙ ඇවිල්ලා ආවට පස්සේ මමත් බැට් කරන්න ගියා. මටත් කොට බෝල ටිකක් දුන්නා. මගේ මේ කැඩිච්ච ඇඟිල්ලෙමයි වදින්නේ. මම ওই තරහක් තිබ්බා. ওই තරහත් එක්ක තමයි අරකට ඔළුවට ආවා. ඕකත් එක්ක තමයි ওই ගැටුම ඇති වෙන්න මුල පුරන්නේ. මේක මෙරා හෙරගෙන මේක පටන් ගත්ත මෙහෙම කෝපි වෙයි කියලා. හැබැයි මුල් පුරු ගවිල් හෙරා. කෝපි එක මොන්නේ කතා කරේ කොහොමද? ඒක වරු කතාව. ඒ කියන්නේ කෝපි එක බීලා නෑ නේද? බීලා නෑ. ඉතින් ධම්මික ප්‍රසාද් ඔබ පන්දුවෙන් වගේම පිටතනොත් ඊටමත් හොඳින් දක්ෂතාවතරට එනවා. හරියටම බැලුවොත් ඔබ තුන් ඉරියව් ක්‍රීඩකෙක්. ඒ වුණාට දක්ෂතාව වැඩිපුර පෙන්නන්නේ පන්දුවේ. ඇත්තටම ඕක ඊයේ මම පොරේම් කටයුතු වල නියැලෙන්නට මගේ පාසලට යනවා. එහිදී මගේ ජූනියර් කෝච් කෙනෙක් තමයි මට උදව් කරන්නේ පන්දු විසික් කරලා මට ප්‍රතිහාර බෙදෙන්න. මම අහනවා ධම්මිකයි ඇයි ඔයා බැටින් අත ඇරියේ? මං කිව්වා මම SSC ක කණ්ඩායම සම්බන්ධයේදී හැමදාම කඩුලු දෙකයි නැත්තම් තුනයි අපේ බිඳ වැටෙන්නේ. ලකුණු 450 500ක් ස්කෝ බෝඩ් එකේ තියෙද්දී බැටින් අවුරුදු එකමාරක් දෙකම අමතක වුණා. බැට් කරන විදිහත් අමතක වුණා. ඇයි බැට් කරන්න chance එකක් හම්බෙන්නේම නැහැ. ඕපන් කරනවා අවිෂ්කය මාවන්නයි. ඊට පස්සේ වන් ඩවුන් පරණ විතාන. ඊට පස්සේ නම්බර 4 මහලයිය, නම්බර 5 තිලාන්න අයියා, නම්බර 6 හේමන්ත අයියා ඔය වගේ බැට් කරන්න හම්බෙන්නේම නැහැ. ඉතින් මං කිව්වා බැටින් අමතක වුණා. මම පාසල් කාලේ ක්‍රීඩා කළේ පිටිකරුවෙක් විදිහට. මේ මං හිතන්නේ ඒක හරි අපූර්ව සිදුවීමක් මගින් තමයි මම අහම්බෙන් වේග පන්දයන්ෙක් බවට පත් වෙන්නේ. අවුරුදු 17න් පහල තරඟයක් අපි ක්‍රීඩා කරනවා. ඒ තරඟයේදී වේග පන්දයන් අපේ දෙන්නම ආබාධයට ලක් වෙලා මගෙන් කෝච් ආන මොකද අපි කරන්නේ? මං කිව්වා මං එහෙනම් වේග පන්දයන්
මම අද බෝල් කරන්නම් කියලා මම එදා පටන් ගත්ත ඒ ඇක්සිඩන්ට් එක නැත්තම් අහම්බෙන් වෙන සිදුවීම හරහා තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දුවක් විදිහට එන්නට අවස්ථාවක් ලැබුණේ. ඉතින් ඒ විදිහට වේගයෙන් පන්දුවවන්නට පුළුවන්, ඒ වගේම පන්දුවෙන් පහර දෙන්නට පුළුවන්. 2007 ලෝක කුසලානයේට ක්‍රීඩා කරපු ඔබ ඇතුළු කණ්ඩායම මේ වෙද්දි සමු අරගෙන සමහර ක්‍රීඩකයෝ විතරක් කනගාටුදායක ආයුරින් සමුගත්තේ ෆෑවෙල් මැච් එකක්වත් දුන්නේ නැහැ. මේක අපි දකිනවා. ඇයි මෙහෙම වෙන්නේ? කිසිම වෙලාවක කලකිරීමක් අපි තුල ඇති කරගත නොකර මේ යුතුයි. මොකද හේතුව අපි කලකිරීමක් අපි තුල ඇති වුණොත් අපි හැමතිස්සෙම දුක් වෙනවා. අපි දේවල් අත්හරිනවා දවසක, දේවල් අපිට ලැබෙනවා. ඉතින් ඔය සිද්ධාන්තය මත ජීවත් වුණොත් අපිට හරි ලේසි මේ හැම දෙයකටම මුහුණ දෙන්න. මොකද අද ප්‍රශංසා කරන මනුස්සයම තමයි හෙට ගල් ගහන්නේ. අනිවාර්යයෙන්ම. ඉතින් හැබැයි ඒක සාමාන්‍ය සිදුවීමක් මේ මනුස්සගතුත්. ඔව් මනුස්සගතුණත් එක්ක. හැබැයි හරි ලේසි ඔබ සරලව පොළොවේ පය ගහලා ජීවත් වුණොත් හැම දෙයකටම හරියාකාරව මේක දකින්න පුරුදු වුණොත් මේකේ හොඳ පැත්ත සහ නරක පැත්ත දෙපැත්තම දකින්න පුළුවන් වුණොත් මම හිතන්නේ හරි ලේසි අත්හරින්න දේවල්. ඉතින් දේවල් අත්හරින්න අපි ඔන්න ඔතෙන්ට එන්න ඕන. මම කොච්චර කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කළත් මම යම්කිසි දවසක සමු ගන්නට ඕන. හැබැයි මට වඩා ක්‍රිකට් ක්‍රීඩාවලකු නැහැ. අපේ ක්‍රිකට් විශිෂ්ටයන් හිටිය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු. ඔවුන් සමුගත්ත. හැබැයි ක්‍රිකට් දිවෙනවා තාම. ක්‍රිකට් වලට වඩා මිනිස්සු ලොකු නැහැ. හැබැයි ක්‍රිකට් තමයි ලොකුම. ඒක අපේ සමහර ක්‍රීඩකයෝ මම හිතන්නේ හිතට අරගෙන නැහැ. ක්‍රිකට් හින්දා නැත්තම් මම හින්දා ක්‍රිකට් දුවනවා වගේ කතන්දරයක් තමයි තියෙන්නේ. ඉතින් අපි ඒක වෙනස් කරගන්න ඕන. මොකද ක්‍රිකට් ලොකුයි අපිට වඩා. ක්‍රිකට් හැමදාම තියෙනවා. අපි කාලයක් ගහනවා. අපි ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වෙන්න ඕන. ඕක මතක තියාගෙන අපි ක්‍රීඩා කළොත් කවදාකවත් අපේ මේ ඕනම ක්‍රීඩකයෙක්ට වරදින්නෙත් නැහැ, හිත ඇවිල්ලා ඇති වෙන්නෙත් නැහැ. මෙහෙම ප්‍රශ්නයක් අහන්න. වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නමට මේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් ඇත්තටම. අපි යම්කිසි කාලයකට ආවට පස්සේ, වයසකට ආවට පස්සේ අපි වෘත්තීය තත්ත්වයට පත් වෙනවා. අපි ජාතික මට්ටමට ආවට පස්සේ, ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ආවට පස්සේ වෘත්තීය මට්ටමට පත් වෙනවා. එතකොට වෘත්තීය ක්‍රිකට් කිඩකෙක් විදිහට මම දාගන්න ඕන, මම ගෝල් එකක් සෙට් කරගන්න ඕන, මම කොතනටද යන්නේ? මම අවුරුදු 10ක් ක්‍රිකට් ගහනවා නම් මම ක්‍රිකට් ක්‍රීඩාවේ නික්මෙන්න විශිෂ්ටයෙක් විදිහට. ඉතින් ඔය දේවල් මම වෘත්තීය ක්‍රිකට් කිඩකෙක් විදිහට දැක්කේ නැත්තම්, කළේ නැත්තම් ඒකේ බ්ලේම් එක එන්නේ අර අහිංසක ක්‍රිකට් බෝඩ් එකේ වැඩ කරන ෆිසියෝස්ලට, ට්‍රේනර්ස්ලට. ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලොත් කරන්නේ ඒගොල්ලන්ගේ ජොබ් එක. එතකොට වෘත්තීය ක්‍රීඩකෙක් විදිහට අපි අපගේ දේවල් ඒ ඩිසිප්ලින් එකක් නැතුව කළොත් අපි මොනවද කරන්නේ? අපිට පොඩි අයට වගේ ඇනඇන කියන්න බෑනේ. එතකොට තමන්ට ගහන්නට ඕන කෑවට බිව්වට විනෝද වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ක්‍රීඩාව පළවෙනි තැන දෙන්නට ඕන. මොකද හේතුව පරිසාධන මට්ටම් තියෙනවානේ. ඒ පරිසාධන මට්ටම් තුළ ඉඳගෙන හැමදේම ඔළුවේ තියාගෙන මම මේ ක්‍රීඩා කරන්නේ මගේ රටට. මම ඇවිල්ලා එම්බසඩර් කෙනෙක් මේ රට නියෝජනය කරන්නේ පුවත්මාවන්ෙක් නෙමෙයි. අර හැමතිස්සෙම මේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ. මේ තත්ත්වය ගේන්නට අපි මේ ටෙස්ට් තත්ත්වයට ගෙනල්ලා අද ශ්‍රී ලංකාව ඉන්න මට්ටමට ගේන්න කොච්චර අතීතයේ හිටපු ක්‍රීඩකයෝ කැප වෙලා සල්ලි නැතුව කොච්චර දුක් මහන්සියෙන් ක්‍රීඩා කරලා තියෙනවද? අද අපිට ඒ මිනිස්සු ඒ හෙළපු දහඩිය මහන්සිය සහ කැපකිරීම්වල ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විඳින්නේ. එතකොට සමහර ක්‍රීඩකයෝ ඉන්නවා අතීතය ගැන දන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවේ නියලුණාට අර හැමතිස්සම මේ මම හැමතිස්සම කියන්නේ මේ ක්‍රීඩකයන්ට තමන්ගේ ක්‍රීඩාව තුළ පරිපූර්ණත්වයට පත්වෙච්ච මනුස්සයෙක් බවට පත් කරන්නට ඕන. නැත්තම් මොකද ගුණධර්ම, සාරධර්ම කිසිම දෙයක් මේ අපේ ක්‍රීඩකයන් තුළ නැහැ. සල්ලි හම් වෙනවා. හැබැයි අපි හැමතිස්සම හැරිලා බලන්න ඕන මම ක්‍රීඩකෙක් විදිහට සාර්ථක වෙන්නේ පරිපූර්ණ මිනිසෙක් වුණොත් විතරයි. මිනිසුන්ගේ ආදරය, ආශිර්වාදය හැම දෙයක්ම ලබා ගන්නට පුළුවන් වෙන්නේ එහෙම වුණොත් විතරයි. එහෙමද නැද්ද? අනිවාර්යයෙන්ම මෙහෙම කතාවක් තියෙනවා. මෙහෙම කතාවක් අහන්න පුළුවන්. මැච් එකක් යන අතරතුර මොකද්ද කරේ? ඕමි ගැහුවද නැත්නම් කාඩ් ගැහුවද නැත්නම් වෙන මොකක් හරි ගේම් එකක් ගැහුවද නැත්නම් ගොසිප් කතා කරාද ඒ කාලේ? මොකද අපි සමහර මෑත කාලිනව එහෙම වගේ දේවල් අහන්න ලැබිලා තියෙනවා, දැකලා තියෙනවා. මොකද්ද මේ හේතුව? මේ මම කිසිම සිදුවීමක් සම්බන්ධව, ඒ කියන්නේ කිසිම කෙනෙක්ව පාදක කරගැනීම මට කිසිම දෙයක් මාධ්‍යට කියන්නට බෑ. මොකද හේතුව මම දන්නේ නැහැ මොකක්ද වුනේ කියන එක. හැබැයි අපි හොඳාකාරම දන්නවා ඒකට මූණ පැව ක්‍රීඩකයා, විශිෂ්ට ක්‍රීඩකයෙක්. හරිද? ඒක ඕනම කෙනෙක්ට කටකතා කියන්න පුළුවන්.
ගොසිප්ස් ක්‍රීඩාවේ හැමතිස්සෙම තම ෆෝකස් එක තියාගන්න ඕන ගේම් එකට. හරිද? හරි සරලයි. එතකොට ඒකෙහිඳ මම මේ ප්‍රශ්නය හරිද පොඩ්ඩක් වංගුව කරෝලා එහාට යන්නද හිතුවා. නැගින ක්‍රීඩකෙන් කිහිප දෙනෙක් ගැන ඔබතුමාගෙන් අහනවා ඔබගෙන් අහනවා. ඔබ දක්වන අදහස ඔබ කොහොමද උන්ගේ අනාගතය දකින්නේ කියලා මට අදහසක් දක්වන්න. පැතුන් නිස්සංක. මදනේ ඉතාමත් හොඳ ක්‍රීඩකෙක්. මං මාත් සමග ක්‍රීඩා කරන ක්‍රීඩා කළ වෙළඳ සේවා කණ්ඩායමේ ඉතාමත් හොඳ ක්‍රීඩකෙක්. ඔහු ඔහුගේ දක්ෂතාවයන් පෙන්වලා තියෙනවා අපිට ඔහු කවුද කියන එක. ඔහුව රැකගත්තොත් මම දන්නේ ලංකාවට ගොඩක් ලොකු සේවයක් ඔහුගෙන් ලබා ගන්න හැකි වේවි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. වනිදු හසරංග. ඔහු ප්‍රූව් කරලා තියෙනවා ඔහු කොපමණ හොඳ ක්‍රීඩකෙක්ද කියන එක. ඉතින් තියෙන්නේ මේ ගේම් එක අපි කිව්වා වගේ ක්‍රිකට් හින්දා තමයි අපි ඉන්නේ. අපි ගේම් එකට වඩා කිසිම වෙලාවක ලොකු නැහැ. ඔහු හොඳමත් හොඳින් මහන්සි වෙන ක්‍රීඩකෙක්. ඔහුත් මාත් සමග වෙළඳ සේවා කණ්ඩායම නියෝජනය කරා. ඉතාමත් හොඳ මේ දස්කම් දැක්වුවා සහ අපි ඔක්කොම දන්න ඔහු කුමන මට්ටමේ ක්‍රීඩකෙක්ද කියලා. හැබැයි කලමනාකාරීත්වය තුළින් මොවුන් ක්‍රීඩා මේ ක්‍රීඩකයන්ව රැකගත යුතුයි. මොහු මොන මොන අංශයටද හොඳ කියන එක තේරුම් අරගෙන ඔහු ඔහු පර්ෆෝම් කරන ඒ අංශයට ඔහු යොමු කළොත් ඔහු රැකගන්න පුළුවන් අපිට මේ දීර්ඝ කාලීනව. කුසල් මෙන්ඩිස්. ඉතාමත් හොඳ ක්‍රීඩකෙක්. ඒ වගේම ඔහුගේ දක්ෂතාව ඔහු පෙන්වලා තියෙනවා. හැමෝන්ටම ක්‍රීඩාව තුළ වැටීම් නැගිටීම් තියෙනවා. ඉතින් වැටුණා වෙලාව හැමතිස්සම ක්‍රීඩකයෙක් වැටෙද්දි තමන් ඔළුවෙන් හයිය නම් මානසික මට්ටම ඉහළ මට්ටමක තියෙනවා නම් හැමතිස්සම නැගිටින්නට පුළුවන්. හැමතිස්සම ෆෝකස් එක තියාගන්න ඕන මේ ගේම් එකට. ඔබ වේග පන්දු යවන්නෙක් විදියට ඔබ දකින අනාගත වේග පන්දු යවන්න කවුද ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ යුතුයි කියලා සහ වේග පන්දු යවන්න කීප දෙනෙක් හෝ ඉන්නවා නම් ඒ කට්ටිය අපි නම් කරමු. මමයි මට එක්කෙනෙක් කියලා නම් කරන්න බෑ. එහෙම වුණොත් මම අසාධාරණයක් කරන්න ක්‍රීඩකයෙක් විදියට සහ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් විදිහට මම දකිනවා අනාගතයේ මම හිතන්නේ සුබදායක වේවි කියලා. ඉතාමත් හොඳ වේග පන්දු යවන්න කීප දෙනෙක් ඉන්නවා. හැබැයි මේ හැම දෙයක්ම වෙන්නේ අපගේ ඔය කියන ඩිසිප්ලින් එක ඇතුලේ. අපි ක්‍රීඩාවට මුල් තැන දිය යුතුයි, පුහුණු වීම වලට මුල් තැන දිය යුතුයි. නැතිනම් අපි අනිවාර්යයෙන්ම කොතනක හරි අනා ගන්නවා. මොකද හේතුව මං කියන්නේ හොඳම උදාහරණය අපි ඔක්කොම ගහනකොට විශිෂ්ට වේග පන්දු යවන්න කීපයක් එක ක්‍රීඩා කරලා තියෙනවා. වාසය තමයි ප්‍රයිම් එක්සාම්පල් එක. මොකද හේතුව ඔහු තරම් මහන්සිුණු ක්‍රීඩකෙන් මම දැකලා නැහැ. ඒ මහන්සි ප්‍රතිඵලය තමයි ඔහු විකට් 400 350 ලබා ගත්තේ. ඉතින් ඒ වගේ මහන්සි වෙලා දීර්ඝකාලීනව අපිට ක්‍රීඩා කරන්නට හැකි වුණොත් මං හිතන්නේ අනිවාර්යයෙන්ම අපිට විශිෂ්ට පන්දු යවන්නන් අනාගතයේදී හොයාගෙන කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායක විය හැකි පන්දු යවන්නෝ අනිවාර්යයෙන්ම අපිට මේ ශ්‍රී ලංකාවෙන් බිහිකරගත හැකි වේවි කියන ඒ විශ්වාසය මාතුළු තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වයක් ලබා දෙයි අනාගතයේදී මේ ඉන්න තරුණ ක්‍රීඩකයන්ගේ දකින ක්‍රීඩකයෝ කවුද? කණ්ඩායමේ නායකත්වයේ දරන කෙනා හැමතිස්සම කණ්ඩායමේ එකමුතුකම රඳවා ගත යුතු කෙනෙක් වෙන්නට ඕන. ක්‍රීඩකයන්ව සතුටු කරන කෙනෙක් නෙමෙයි. හැමතිස්සම විනය ගැන උපරිමයෙන් බලන ක්‍රීඩාව තුළ ග්‍රවුන්ඩ් එකේදී 100%ක් ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වෙන, පුහුණු වීම වලදී 100%ක් බලාපොරොත්තු වෙන, අනිත් ඕනම අවස්ථාවකදී ඔවුන්ගේ පෞද්ගලික දේවල් ඔවුන්ට කරන්නට දීලා හැබැයි නායකෙක් විදිහට විනය ක්‍රීඩාව තුළ විනයක් රඳා පවත්වා ගන්නට හැකි හොඳ, ඒ කියන්නේ කැප්ටන් කෙනෙක් නෙමෙයි හොඳ ලීඩර් කෙනෙක් අපිට අවශ්‍යයි. එතකොට ඒ වගේ කෙනෙක් අපි හම්බුනොත් අනිවාර්යයෙන්ම කාලයක් ඔහු ග්‍රූම් කරගෙන ගිහිල්ලා අපි මේ කණ්ඩායම ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමකට, ඒ කියන්නේ මොකක් හරි අපි පසුබෑමකට ලක් වෙලා ඉන්නවා නම් ස්ථාවර මට්ටමකට ගේනකම්ම ඔව්ව එතන තියලා කණ්ඩායම කාලයක් ක්‍රීඩකයන් එක තැනක කණ්ඩායම ක්‍රීඩා කරවලා මම හිතන්නේ එහෙම කෙනෙක් අපිට හම්බ වුණොත් මම හිතන්නේ අපිට ලබන ලොකු ජයග්‍රහණයක් තියෙනවා. සජෙෂන් එකක් තියෙනවද? කැප්ටන් ක්වොලිටීස්. මම මේ තරුණ ක්‍රීඩකයන් එක්ක කාලයක් සෙල්ලම් කරලා නැහැ. මම අන්තිමට ක්‍රීඩා කරන්නේ 2016 මගේ ආබාධයට ලක් වෙන තරගාවලිය. දැන් ඉතින් අවුරුදු 4-5ක් ඔවුන් එක්ක ක්‍රීඩා කරලා නැති හින්දා මම දන්නේ මාත් එක්ක ක්‍රීඩා කරපු කාණ්ඩිය පමණයි. ඉතින් ජිමුත්, චන්දි, ඊට පස්සේ තිරි, ඉතින් මාත් එක්ක හිටපු මං කුසල්ගේ අන්තිම
පළවෙනි තරගයේ ඔහු මාත් එක්ක ක්‍රීඩා කරේ ඔහුගේත් පළවෙනි තරගාවලිය මාත් එක්ක ඉතින් මම ඔහු ගැන ගොඩක් ලොකුවට මට ක්‍රීඩකෙක් විදිහට මේ සම්බන්ධ වෙන්න බැරි වෙලා තියෙනවා ඉතින් විශ්වාස කරනවා ඉතාමත් හොඳ අර පරිපූර්ණ ක්‍රිකට් කෙනෙක්ට බිහි කරන්න පුළුවන් නැත්නම් එළියට දාන්න පුළුවන් හොඳ ඒ නායකත්වයේ ක්වොලිටීස් තියෙන කෙනෙක් තමයි අපිට අවශ්‍ය ඉතින් චන්දිමාල්ට එළියට යන්නටත් උනේ හරිද සමහර වෙලාවට මෙන්න මේ දේවල් හින්දා ඔව් කණ්ඩායමේ එකමුතුකමයි කණ්ඩායමේ මේ විනයයි හදන්න ගියාම සමහර ක්‍රීඩකයෝ මේකට හරස් වෙනවා නම් හරිද සමහර ක්‍රීඩකයෝ මේකට අකමැති නම් ප්‍රශ්න ඇති වෙනවා ඉතින් මෙතන එහෙම ගැටලුත් ඇති වුණොත් හරිද ඉතින් මොකද හැමතිස්සෙම ක්‍රිකට් බෝඩ් එක කැප්ටන්ව බැක් කරන්න ඕන හරි දේවල් කරන්න මොකද ක්‍රිකට් මේ පරිපාලනයත් ඒකට වක්‍රාකාරව සම්බන්ධ වෙනවා නම් හරි අමාරුයි නේද වයිෆ්ට බයද කියන ප්‍රශ්නෙට උත්තරේ ඇත්තටම බයද ඇත්තටම ස්තුතියි ඔබ මෙවැනි ප්‍රශ්නයක් මගෙන් අහපු එක මේක නිවැරදි කරලා මට මේක මාධ්‍යයට උදාහරණයක් තෝමනවත් තිබ්බා මේක මෙහෙම දෙයක් තියෙනවා අපි හැමෝම වයිෆ්ට බයයි හරිද එක්කෙනෙක් කෙලින් කියනවා අනිත් එක්කෙනා කියන්නේ නැහැ හැබැයි මේම එකක් තියෙනවා හැමතිස්සෙම මේක දෙවිදියකට තියෙනවා මේ ආදර බය ඇතුලේ එක්කෙනෙක් කියන්න පුළුවන් රෙස්පෙක්ට් කරන්න පුළුවන් කියලා අනිත් එක්කෙනා කියනවා මම ආදරෙයි කියලා හැබැයි මේ රෙස්පෙක්ට් එක ආදරේ ඇතුලේ හෙන බයක් තියෙනවා හරි දැන් ඔයා පරක්ුණාම වයිෆ් කෝල් කරන්නේ නැද්ද මම බැලලා එහෙනම් බැන්නට පස්සේ ඔයාලට මේ අත්දැකීම් විඳින්න පුළුවන්. මේ ඔය කියන අයියලා ඔක්කොම මල්ලිලා ඔක්කොම මේ දේවල් වලට මුණ පානවා. හැබැයි ප්‍රසිද්ධිය මම කියනවා මේක. හරිද? බය නෙමෙයි ගෞරවය. ඒ ගෞරවය ඇතුලේ තමයි ආදරය හැම දෙයක්ම බැඳීම් බය හැම දෙයක්ම තියෙන්නේ මේ ආදරය ඇතුලේ. හැබැයි මම කෙලින් කියනවා අර මිනිස්සු ලැජ්ජාවට කියන්නේ නැහැ. හැබැයි පට්ට බයයි. පට්ට බය කියන්නේ ආයේ වයිෆ් හිටගන්න කිව්වොත් මෙහෙම වෙලා හිටගන්න තත්ත්වය. හැබැයි මට ඒක නැහැ. අර ආදරේ ගෞරවේ භක්තිය හැම එකක්ම මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඕක තමයි ඔය කියන්නේ මම බයයි කියලා. බයක් නෙමේ තියෙන්නේ. ආදරය ඇතුලේ තියෙන ගෞරවේ භක්තිය හැම තියෙම. ඔක අර දෙවිදිය තේරුම් අරගෙන නැහැ. මුලින් කියන මිනිස්සු, මූණට කියන මිනිස්සු, නොකියන මිනිස්සු දෙවර්ගයක් ඉන්නවා. එතකොට මං අයිති වෙන්නේ කියන මිනිස්සෙක්ට, චන්දි අයිති වෙන්නේ කියන්නේ නැතුව අර ඒ විදිහට දේවල් වලට මුණ පාන එක. චන්දි වයිෆ්ට බයයි. මට ඒ කියන්නේ මේ කියන දෙයින් වාට තේරුම් ගන්න මම මේ මොකද්ද කියන්නේ ඉතින් නේ ආකාරයෙන් අපිත් එක්ක එකතු වුණේ ඔබ ආදරය කරන ඔබ ආදරණීය ක්‍රිකට් තරුවක් ඔහුගේ නම ධම්මික ප්‍රසාද් ඉතින් අපි ලබන සතියේදී තමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා මේ ඔබ ආදරණීය අඩහෝරාව ස්පෝර්ට්ස් නේෂන්